තව සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසරවී කියලා අපි අපේක්ෂා කරන අපිට තියෙන ආරංචි මාර්ග අනු විසරවපු දවසේ ඉඳලා දින 52කුත් 66කුත් අතර ඡන්ද විසීම තියන්න පුළුවන්. මේ කියන්නේ ඡන්ද විසීම අප්‍රේල් මාසේ 22 වෙනිදා විතර පස්සේ නැත්නම් 23 වෙනිදා විතර පස්සේ මැයි මාසේ 4 වෙනිදා හෝ ඒ දිනට පෙර පවත්වන්නට වෙනවා. මොකද දවස් 66 එනකොට වෙසක් උත්සවයට ආසන්න වෙන නිසා මේ தත්ත්වය තීරණය කිරීමේ දිනය සම්පූර්ණ බලය නීතියෙන් ව්‍යවස්ථාපිතවම හිමිවලා තින්නේ ගරු ජනාධිපතිතුමාට. වෙන ඡන්ද විසීම වලදී මැතිවරණ කමිෂන් සභාවට බලය තිබුණාට මේ ඡන්ද විසීමේදී පාර්ලිමේන්තු මැතිවරණයේ පූර්ණ බලය තින්නේ ගරු ජනාධිපතිතුමා. මැතිවරණ මුදල් වෙන් කළා නැහැ. වෝට් අනේ කවුන්ට් එකේ වෙන් කරලා තිබිය සල්ලි අපි ඉල්ලලා තිබුණා මිලියන 3000 මේ අවුරුද්දේ ඕනේ කියලා. අපිට ඒ කවුන්ට් එකේ වෙන් කළා දෙන්නේ මිලියන 104යි. දැන් ඒකෙන් ඉර වෙලා තියෙන වෙනත් රාජ්‍ය ආයතන ජනාධිපතිවරණ වෙනුවෙන් ගිය අවුරුද්දේ අපි දරලා දිනවා මිලියන 3218. අපිට වෙන් කරපු මුදල වෝටර් කවුන්ට් එකේ ඉවරයි. අයි 104 නේ. නම මොකද අපි ඉල්ලන මුදල කොයි වෙලාවකවත් අපිට රජෙන් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මේ වෙන මුදල කියන්නේ නැහැ. අපේක්ෂකයෝ සංඛ්‍යාව පහළ වෙන්නේ නැවතුණා නම් අපි ඒත් හිතනවා කෝටි 550කින් විතර කරගන්න පුළුවන් පක්ෂ සහ කණ්ඩායම් 15ක් 10ක් 15ක් ඉල්ලුව. මොකද මේ අප මුදල සතයක්වත් නැහැ පිළියත් දේශපාලන පක්ෂ වලට. අපේක්ෂකයෙකුට ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කරනවා නම් රුපියල් 2000යි. දැන් දේශපාලන පක්ෂ 156ක් අපිට ඇප්ලිකේෂන් එවලා තිනවා. ශ්‍රී ලංකා නිදහස් පොදු ජනසන්ධානය කියලා පක්ෂ සංවිධානය ඉල්ලලා තින්නේ පිළිගත් දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඔය දෙමළ ජාතික සන්ධානය වගේ ලියාපදිංචි නැත්නම් අපි ගාව අපි දැනුම්වත් කරන ලද සන්ධානයක් හැටියට සලකන්න විතරයි. මැතිවරණ කමිෂන් සභාව අපි ලියලා තිනවා මේ අප මුදල වැඩි කරන්නට ඕනේ. මුළු ඡන්ද ගාන 1,62,63,885යි. ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි අතර වෙනස 271,789යි. ඒ වගේ මහාන ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුව විසිරුවාට පස්සේ කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කැබිනට් අමාත්‍යවරු නව පාර්ලිමේන්තුව පත්වන තෙක් ඔවුන්ගේ නිලය දරන. හැබැයි නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුගේ තනතුරු පවතින්නේ නැහැ. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ සැරේ අපට පුළුවන් කියලා රාජ්‍ය දේපළ අයුතු පරිහරණය ඉතාම පහසුවෙන් වළක්වන්න. අනිත් අපට දිවිච්ච අපහසුතාවය තමයි මාධ්‍ය ආයතනවල පක්ෂග්‍රාහී හැසිරීම. අනිත් ගැටලුව තිබුණේ ආගමික සිද්ධාස්ථානවල දේශපාලන ක්‍රියාකාරකම් ආගමික උත්සවවලදී දේශපාලන ක්‍රියාකාරකම් සිදුවීමේ ඇති ගැටලු. දැන් අර කොරෝනා වෛරසය ආපු මුල් කාලේ ගණන් වැඩි කළා ෆේස් මාස්ක් වික වගේ තමයි පත්තර දැන්නීමුයි ටීවී දැන්නීමුයි ගුවන්විදුලි දැන්නීමුයි ඡන්ද කාලට වැඩි වෙන්නේ. අපි හිතනවා අපි මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළා. ඒ පිළිබඳව යම් ආකාරයක වැඩපිළිවෙලක් කෙරෙයි කියලා. ව්‍යාජ්‍ය තොරතුරු ඒ සම්බන්ධයෙන් අපි තඩින් ක්‍රියා කරමු. අනිවාර්යෙන් නඩු දැමීමට පියවර ගන්නවා ව්‍යාජ්‍ය තොරතුරු. අපි දැන් Facebook ආයතන සමග Twitter, YouTube දින Google එක සාකච්ඡා කරමින් යනවා. fake news සහ hate speech කියන දෙක නවත්තන්නේ කොහොමද කියලා. අපි දියතලියේ කිඹුල්ලු නොදැක්කට, කොරහේ කිඹුල්ලු නොදැක්කට අපි දන්නව නැහැ කියලා. හැබැයි අපි දන්නවා වැවේ කිඹුල්ලු ඉන්නවා කියලා. අපි ඒ ගැන ප්‍රවේශම් වෙනවා. ඒකෙන්ද මේ නීති උල්ලංඝනය කරන අය ගැන. අල්ලස්වරද, ප්‍රචණ්ඩ ක්‍රියා, තර්ජනය කිරීම, ස්ථාන මාරු කිරීම. අපි දැනටම රජය එක්ක සාකච්ඡා කරමින් පවතිනවා ස්ථාන මාරු වීම කීපයක් සම්බන්ධයෙන්. අපි අධිකරණ ක්‍රියාමාර්ගවලට, විනය ක්‍රියාමාර්ගවලට ඒව නොයෙදුනාට මේ වතාවේ ඒවට යෙදෙන්න බලාපොරොත්තු. අපේවයි දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා තෑගි දුන්නට කමක් නැහැ. අවුරුදු උත්සවරහා බාල ප්‍රචාර කටයුතු වල යෙදෙන්න එපා. ඒව නවත්තන්න. ඒ ගැන යම් ක්‍රියාමාර්ග අපි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.